අයිබුවන් මම විශේෂයෙන් අපි අද කතා කරන්න යන්නේ ගොඩක් කටිට ප්‍රශ්නයක් වෙලා තිබ්බ හෙලකුරු වලින් ටයිප් කරලා ඒක සාමාන්‍ය ෆොන්ට් වල සාමාන්‍ය ෆොන්ට් කියන්නේ ඔය එක එක ෆොන්ට් තියෙන සිංහල ෆොන්ට් ඒවට චේන්ජ් කරන්න බැරි වෙන ප්‍රශ්න තමයි අපි අද කතා කරන්න යන්නේ ඉතින් අපි channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වටිනා videos තරබන්න channel එක subscribe කරන්න පුළුවන් ඔයාලට හරි එහෙනම් අපි අපේ video එකට යමු මුලින්ම මම හෙලකුරු කියන්නේ මොකක්ද කියලා කියන්නම් හෙලකුරු කියන්නේ අපේ computer එකේ එහෙම නැත්නම් අපේ phone එකේ සිංහල type කරන්න පුළුවන් විදියට හදලා තියෙන software එකක් මේකේ ගොඩක්ම සිංහල type වලදී උදාගන්න තියෙන්නේ unicode කියන අකුරු වර්ගය unicode වලින් type කරාට පස්සේ හෙලකුරු වලින් type වෙන්නේ unicode unicode වලින් type කරාට පස්සේ ඒක සාමාන්‍ය අනිත් font වලට සිංහල font වලට change කරන්න බෑ ඉතින් අපිට මේකට එක විසඳුමක් තියෙනවා मुड़ीम හෙලකුරු වල ෆොන්ට් එක තමයි ස්කෝල පොත කියන්නේ. දැන් මම මේ ස්කෝල පොත කියන එක භාවිතා කරලා සාමාන්‍ය විදිහට අපේ channel එකේ නම ලිව්වා. දැන් ඔයාලට පේනවා ඇති මම මේක මේ විදිහට select කරගන්නවා. මේක මට වෙන ෆොන්ට් වලට හරවන්න බෑ. වෙන ෆොන්ට් වලට හැරෙව්වත් ඒ ෆොන්ට් එකේමයි තියෙන්නේ. කොච්චර කරත් වෙන ෆොන්ට් වලට හරවන්න බෑ. මම වෙන ෆොන්ට් ගොඩක් තියෙනවා. මේ එකකටවත් මේක හැරෙන්නේ නෑ. මම මේකට හේතුව දැන් පැහැදිලි කරා. ඊළඟට අපි බලන්න යන්නේ කොහොමද මේක හදාගන්න යන්නේ කියලා. මුලින්ම අපිට මේකට වෙබ් බ්‍රවුසර් එකකට ලොග් වෙන්න ඕනේ. දැන් මම මගේ Chrome වෙබ් බ්‍රවුසරය ඕපන් කරන්න හදන්නේ. මේ තියෙන්නේ Chrome වෙබ් බ්‍රවුසර් එක. මේක ඕපන් කරලා ඊට පස්සේ මම දැන් ඉන්නේ Unicode කන්වර්ට් කරන වෙබ්සයිට් එකට. මේකෙන් Unicode විදිහට ටයිප් කරලා අපිට සිංහල ෆොන්ට් වලට ගන්න පුළුවන්. මුලින්ම දැන් ඕගලන්ගේ මෙන්න මේක තියෙනවා මේ අට ඕගලන්ට පේනවද දන්නේ උඩ බලමු හරි පේන්නේ නැනේ පොඩක් දැන් මෙතන මේ ඕගලන්ට පේන්න තියෙනවා Unicode සිංහල ෆොන්ට් කියලා මේක ඔටෝම ටර්න් ඕෆ් වෙලා තමයි තියෙන්නේ. දැන් ඔගොල්ලෝ වෙබ්සයිට් එකට යනකොට දැන් මම මේ ඉන්නේ වෙබ්සයිට් එකේ නම සිංහල unicode.kishan.net කියන එක. මේක Unicode කන්වර්ටර් තියෙන වෙබ්සයිට් එක මම Google search කරලා තමයි මේ වෙබ්සයිට් එක හොයාගත්තේ. මෙතන තියෙනවා යට Unicode සිංහල ෆොන්ට් කියලා. ඊට පස්සේ අපිට මේක ටර්න් ඕන් කරන්න ඕන මේ විදිහට. දැන් හරි. දැන් මේක ටර්න් ඕන් වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ සිංහලස් වලින් එහෙම නැත්නම් Unicode වලින් ටයිප් කරලා අපි අර සිංහල ෆොන්ට් එක අපිට මේකෙන් ගන්න පුළුවන්. අපි මේක කරන්නේ අපි යුනිකෝඩ් කියන ෆොන්ට් එකෙන් ටයිප් කරලා අපි අර සාමාන්‍ය සිංහල ෆොන්ට් වලින් ටයිප් කරන්න එක කොපි කරන එක. ඉතින් මේක සරලම දෙයක්. අපි කලින් වචනෙන් මේකෙන් ටයිප් කරගමු. ශ්‍රී නම්පහරි. දැන් අපිට මෙතන තියෙනවා කොපි කියලා බටන් එකක්. මේ කොපි කියන එක ඉපොට් පස්සේ මේක අපිට කම්පියුටර් එකේ කොපි වෙනවා. ඊළඟට මම දැන් යනවා වර්ඩ් ඇප්ලිකේෂන් එකට. මේක වර්ඩ් එකට විතරක් නෙමෙයි අනිත් ඕනම ඇප්ලිකේෂන් එකේ මේක වැඩ කරනවා. හරි. දැන් මම මෙන්න මේ මේක අයින් කරගෙන මම අර කොපි කරගත්තු එක මෙතන පේස්ට් කරනවා. පේස්ට් කරාම දැන් මේක මුලින්ම මම දැන් මේ ෆොන්ට් එකට සෙට් කරලා තිබ්බින් තමයි මේ ඕගලන්ට හිම්බෙන්නේ. නැත්නම් උගල මේ කැලිප්ටි කියන डिफॉल्ट है ना मैं एक टिप बना ओगलांडे मैंने मेरी थी इंग्लिश या कुछ भी का कोई दिन बाय वेन्ने पाम एक तो समय अभी चेंज करने हैं मैं कहाँ पे मैं ओन इधर के चेंज करके ने पुलवां मैं इधर के पुल दें वाट पे ना मैंने मैं अनित फोन टोल्ड है रहना मैं उन टे होंदे टेम पे ना दें अनित फोन टोल्ड है मैं क्या है रहना सिंगल फोन वाला डाउनलोड करके निन्नोडे कंप्यूटर के එම වුණොත් තමයි මේ දෙට අපිට අනිත් ෆොන්ට් වලට හැරෙන්නේ. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ කියලා.
මොකද මේක අපි හැමෝටම එන ප්‍රශ්නයක්. මෙහෙම යුනිකෝඩ් වලින් ටයිප් කරලා හෙළකුරුවකින් ටයිප් කරලා වෙන ෆොන්ට් වලට මාරු කරගන්න බැරි වෙනකොට මේක අපි හැමෝටම එන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට අද ඔයගලන්ට පිළිතුරු ලැබුණා. මේ වෙනකොට කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක තියෙනවා පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක ඒකට ගිහිල්ලා මුලින්ම ඉංග්‍රීසි වලින් එහෙම නැත්නම් යුනිකෝඩ් වලින් හෙළකුරු වලින් ටයිප් කරලා මුලින්ම අර කලින් කිව්ව විදියට මේක කරන්න. මේක ටර්න් ඔන් කරලා ඊපස්සේ මෙතනින් අර සිංහල ෆොන්ට් එක මේක කන්වර්ට් වෙලා එන සිංහල ෆොන්ට් එක කොපි කරගෙන ඕන තැන ගිහින් පේස්ට් කරාම වැඩේ හරි. හරි. එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. තැන්කියු මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම